සුවිශේෂියෝ කිසිවක් නැත. මගේ භාවනා පුහුණුව ගැනත් සමහර අය ප්‍රශ්න කර තිබේ. එය පුහුණුව සඳහා මගේ මනස සකස් කරගන්නේ කෙසේද යනුවෙනි. විශේෂ වූ කිසිම දෙයක් එහි නැත. මම නිරන්තරයෙන්ම එය තිබෙන තැනම මගේ මනස තබා ගනිමි. තවද ඔහු මෙසේත් ප්‍රශ්න කරති. එසේනම් ඔබ වහන්සේ රහත් භාවය ලැබුවෙක්ද? මම එය දන්නෙම්ද? මා කොළ මල් හා ගෙඩි වලින් පරවී ඇති ගසක් වැනිය. එයට ගෙඩි කෑමටත් ලැගුම් ගැනීමටත් කුරුල්ලෝ පැමිණෙති. එහෙත් ගස ගස ගැනම නොදනි. එය එහි ස්වභාවයට අනුව පවතී. පවතින ආකාරයෙන්ම පවතී.